මිත්‍රවරුනි, සතුට වින්දනය දැනුම සමග ආරම්භ කරමු රියැලිටි පේන හැටි. අපි මේ මුල් මාසනයට ආරාධනා කරන්නේ දිවයිනේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රය ගත්තත් පුංචි තිරය ගත්තත් චිත්‍රපටය ගත්තත් ඒකම හඬ කැවීම ගත්තත් ඒ හැම ක්ෂේත්‍රයෙන්ම බොහෝ පරිණත ශිල්පී කිංස්ලි ලෝස්. හොඳයි, ඊළඟට අපේ සූදානම් වන්නේ අපේ දෙවනි ආරාධිතයා කැඳවන්නට. ඔහු ගැනත් එහෙමයි, බොහෝ ප්‍රවීණයෙක්, බොහෝ සමහර වෙලාවක බොහොම ලයාන්විත නළුවෙක් නැත්නම් රංගන ශිල්පී ජනක කුබුකතු. ඉතින් රූපවාහිනිය බලනකොට හැමතිස්සේම පේන්න තියෙන මූණු දෙක. නමුත් බොහෝ ඈත අතීතයක ඉතිහාසයක් තියෙනවා දෙන්නේ. කින්සි ලෝස් කිව්වහම ඔබ ආරම්භ කරන්නේ ඔබේ මේ කලා ජීවිතය ධම්ම ජාගොඩ මහත්මයා සමඟ ලයනල් වෙන්ඩ් රංග ශිල්ප ශාලාවක. ඒ ආපු ගමන ගැන පොඩ්ඩක් කියන්න. මෙමයි කමල්, මම ගැටවර වියේදීම මම යන්න ඕනේ මාර්ගය සූත්සාහයෙන් හොයාගත්ත මනුස්සෙක්. ඒකින්ද යන්තම් ඒ ලෙවල් ක්ලාස් එකට ගියා විතරයි මම රංග ශිල්ප ශාලිකාවට ආවා. මේක හදාරලා කරන්න ඕනේ කියලා හිතාගෙන එතන තමයි ආරම්භය. අවුරුද්දවට ගමන් නැද්ද? වයස අවුවේ නැහැ නේ? නෑ, ගමන් නැහැ, ගමන් නැහැ. වයසත් එක්කම කියන්නේ. ඔය කොයි අවුරුද්දේ? 1973. 73. එතකොට කින්සිට වයස? එතකොට 19යි. හරි. අපි තව ටිකක් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ජනකයිත් එක්ක කතා කරා. ජනක ඔහම පාරෙන් තමයි පටන් ගන්නේ නේ? ඒ කියන්නේ වීදි නාට්‍යත් සමග. ඔව්, පාරෙන් කියන්නේ කමල් මෙහෙමයි. මම මේ ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලේ මේ මට මේ හම්බෙන් නාට්‍යයක් දකින්න ඕනේ. ඒක තමයි මම ජීවිතේ පළවෙනි වතාවට දැක්ක නාට්‍ය. ඒක ධර්මසිරි බණ්ඩාරනායකගේ ඒකාධිපති නාට්‍ය. ඒක දැක්කම මට මහා අපූර්වත්වයක් දැනුණා. මේ විෂය ඇතුළේ මේකට ඇතුල් වෙන්න පුළුවන්ද කියන එක. ඒක හරි දැවැන්තයි. අපි ඉස්කෝලේ යනකොට ඒ දැක්කදී ඒක හරි අපූර්ව මාධ්‍යයක් කියලා දැනුණා. ඊට පස්සේ මේ විෂය කොහොමද හදාරන්නේ කියලා මට නිකන් සොයා බැලීම් කරනකොට මම දැක්ක ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවගම නාට්‍ය වැඩමුළුවකට ආරාධනා කරලා දිනවා ශිල්පීන්ට ඇත් එක්ක වැඩ කරන්න යන්න. ඊට පස්සේ මම ඒකට ඇප්ලයි කරා. ඊට පස්සේ මම තෝරගත්තා. ඊට පස්සේ මම හත් එක්ක ගුම්සෙත් එක්ක අවුරුද්දක විතර නාට්‍ය වැඩමුළුවක් කළා. ඊට පස්සේ ඔහුගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට මම තෝරගත්තා. ඒ වෙනකොට පරාක්‍රම නිරයල්, එච් ඒ පෙරේරලා, දීපානි සිල්වලා ඔක්කොම මේ කණ්ඩායම ඇතුලේ හිටියේ. ඉතින් එහෙම තමයි ගමන ආරම්භ වුණේ. දැන් ඒක ඔය ඒ ලෙවල් කරන කාලේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න එහෙම අර කින්සිට වගේ බලපෑම් එහෙම නැත්නම් ආසාවක් තිබුණේ නැහැ. එහෙම බලපෑම් තිබුණා ගෙදර. මොකද මගේ දෙමාපියෝ ගුරුවරු. ඉතින් ඒ නිසා බොහොම හිර වෙච්ච පරිසරයක මම හැදුනේ. ඉතින් නමුත් මක් හරි මං හිතන්නේ ජීවිතේ අපි වෙන ගමන් මගක් තියෙනවනේ. එක යුග එක්තරා පරිච්ඡේදයකට ආපුවම අපි විසින්ම තෝරගන්නවනේ. සමහරට ඒක ඔටෝම සෙට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක වෙනත් විදිහකට අහුවෙන්න පුළුවන් නේ. මම හිතන්නේ ඒක මට අහු වුණා. ඊට පස්සේ දිගින් දිගටම වේදිකාවත් ඉතින් රූපවාහිනිය සහ අඩුවැඩි වශයෙන් සිනමාවේ කටයුතු කරනවා. හොඳයි, අපි අද අපේ මාතෘකාව මොකක්ද කියලා බලමු. අපේ කම. දැන් මේ අපේ කම ගැන කතා කරනකොට අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. විශේෂයෙන් තියෙන ඉතිහාසය ගැන. අපේ 2500 පැරණි ඉතිහාසය, ඒ තුළින් අපි ලබපු දේවල්. නමුත් වර්තමානයේ අපිට මොකද අපේ කම ගැන ආඩම්බර වෙන්න පුළුවන්? මොකද අපේ කම කියලා අපිට කියන්න පුළුවන් දෙයක් තියෙන්නේ. නැත්තම් අපි ඉතිහාසයේ මතම ජීවත් වෙනවද? ඒ ඉතිහාසයේ මතම ජීවත් වෙමින් අපි වර්තමානයට මුකුත් කරන්නේ නැද්ද? කියන්නේ මොකද හිතෙන්නේ? දැන් මගේ උත්තරය කමල් බලාපොරොත්තු වෙන උත්තරේ නෙවෙයි. ඔව්. මම යාවත් කාලීන වෙන්න කැමති මිනිහෙක්. මගේ තරුණ අවදියේ ඉඳලා මම ලෝකේ දිහා බලාගෙන ඉන්න මිනිහෙක්.
අනික් කාරණේ මම මේ ප්‍රවිෂ්ටයක් වෙන්නේ මම මුතුන් මිත්තන්ගේ කුඩේට යන මිනිහෙක් නෙවෙයි. මල් ළමා කාලේ දැක්ක අපේකමක් තිබුණා. හදාරපු අපේකමක් තිබුණා. දැන් අද අපේකම මැරිලා. මැරිච්ච දේ ගැන ඕනම් කතා කරමු. ඒ කියන්නේ ආයි උත්පත්තිය දෙන්න බෑ. පුළුවන් වේවි. වගකීම් උනන්දු වෙනවා නම්. ජනක ඔව් වොම සුන්දර මාතෘකාවක් වගේම බහනක මාතෘකාවක් අපේකම. මේක අපි පාවිච්චි කරන විදිහත් එක තමයි තීරණය වෙන්නේ. දැන් අපේකම කියන දේ කමල් මං හිතන්නේ දැන් අපිට අපේ උප්පත්තියත් එක්ක මේ භූමියේ ගඳ සුවඳ දැනෙන්න පටන් ගත්ත තැන ඉඳලා අපේ මේ බ්ලඩ් වලට එකතු වෙන දෙයක්. ඒක මේ අමුතුවෙන් කියෝ කියෝ උගන්නන දෙයක් නෙමෙයි. අපේ අධ්‍යාපනය ඇතුලේ, අපේ පරිසරය ඇතුලේ, අපි හැදෙන වැඩෙන මේ සමාජය ඇතුලේ මේ අපේකම අපිට දැනෙන්න ගන්නවා. ඒ රූට්ස් අපිට එනවා. ඒක ලෝකෙ කොහේ ඉපදුනත් එහෙමයි. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපේකම ඔටෝම අපිට බද්ධ වෙලා තියෙන්නේ. ඒකෙන් අපිට අයින් වෙන්න බෑ. අපි ලෝකෙ කොහේ පදිංචියට ගියත් අපි ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි තුල වෙනම අනන්‍යභාවයක් ඇති වෙනවා. ඒක තමයි අපේකම කියන්නේ. දැන් කමල් කියපු විදිහට ඉතිහාසය ඒ සාධක බලපානවා අපේ සංස්කෘතිය විශේෂයෙන්ම. අපි මේ ගොඩනගාගත්ත සංස්කෘතිය ඇතුලේ මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක බොහොම සුන්දර දෙයක්. ඒක ඕනම කෙනෙක් ඇතුලේ තියෙන දෙයක්. ඒක තමන්ගේ ඇතුළාන්තයට බද්ධ වෙච්ච දෙයක්. දැන් ඔබ කියන්නේ මේ ඒක මම කියන්නේ මේ සුන්දර පැත්ත විතරයි. අපි බහනක පැත්ත ඊළඟට කතා කරමු. يعني අපේකම කියන එක අපිට තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම. ඒක ඕනම රටක ඕනම පුරවැසියෙකුට ඒ තමන්ගේ රට පිළිබඳ අභිමානයක්, තමන්ගේ ඒ සංස්කෘතිය පිළිබඳ අභිමානයක් ඒක තිබිය යුතුයි. ඒ කියන්නේ රූට්ස් වලින් අපිට ගැලවෙන්න බෑනේ. අපේ රූට්ස් උඩ තමයි ජීවත් වෙන්නේ. කෙසේ? ඔය ජනක හොඳ මාතෘකාවට රූට්ස් මුල් මුල්. ඔව්. කොහෙන්ද මේ මුල් දුන්නේ? පස්සේ පහේ පන්තියට යනකම් කුමාරෝදය කියලා පොතක් කියවුවා. ඔයාලට මතක ඇති. ඒකේ මට හොඳට මතකයි කියනවා. දුටුගැමුණු රජුරුවන්ගේ දසමහායෝධයෝ හරී හොඳයි. එළාර රජුරුවන්ට 20ක් හිටියා හරී නරකයි. ඕක තමයි රූට්ස් වලට දුන්නේ. මේ කතා කරන මම ජාතිවාදී නෙවෙයි. හැබැයි මගෙත් සංගීවිත දේවල් ඇති ජාතිවාදී. බොහොම හොඳයි. අපි හොඳ තැනකට පැමිණ තිබෙනවා. නමුත් අපි පුංචි විරාමයකට යන්න ඕනේ. විරාමයට ගිහිල්ලා ආවට පස්සේ මං හිතන්නේ අපිට ගිනි කෙලි දර්ශනයක් දැක ගන්න පුළුවන් වේවි. විරාමයෙන් පස්සේ හමු වෙනවා. ඉතින් අපි කතා කරන්නේ අපේකම ගැන. ඔබ දන්නවා බොහොම ප්‍රවීණ සහ ජනප්‍රියම ශිල්පීන් දෙදෙනෙක් අපි අද මාතෘකාව කතා කිරීම සඳහා කැඳවා ගත්තේ. මම බොහොම සතුටු වෙනවා ඔබ දෙදෙනා මේ මාතෘකාව කතා කරන්න අප සමග එක්වීම ගැන. මොකද ඔබ දෙදෙනාම සතුව බොහෝ වපසරියක් තියෙනවා. විශේෂයෙන්ම රංගනයෙන් පමණක් නෙවෙයි ඔබගේ දැනුම, ඔබ ආශ්‍රය, ඔබගේ ප්‍රායෝගික බව මේ ඔක්කොම බලපානවා මේ මාතෘකාව කතා කරද්දී. ඉතින් ගෙන්සුයි දසමහායෝධයෝ සහ විසිමහායෝධයෝ ගැන කතා කරා. දැන් ඇත්තටම දැන් මේ මාතෘකාව කතා කරද්දී අපි කවුද? අමේ ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ ශ්‍රී ලාංකික අපි ගැනද නැත්නම් සිංහල අපි ගැනද? අපි කවුරුද? අපි කොහෙන්ද? උද ඔබ කිව්වා මුල් ගැන. ජනක කතා කර මුල් ගැන ඔබ බොහොම කැමැත්තෙන් කතා කරා. මොකද්ද මේ වෙන්නේ? හරි නීරස දේවල් කතා කරන්න තියෙන්නේ කමල්. අපි නීරස රස විදියට කතා කරමු. අපි කවුද කියලා ආපුවාම අපි පොඩ්ඩක් ස්වයං විවේචනයක් කරලා අපි දිහාම බලනවා නම් වැඩිය හොඳයි. අපිව අන්දලා තියෙන්නේ. උපතේ ඉඳන් අද වෙනතුරුම විශේෂයෙන් මේ රටේ දේශපාලනය සහ වගකීම්ත්තන් ආගමික නායකයන් පොදුවේ අන්ධපු ජනතාවක් මේ රටේ ඉන්නේ. වෙන විදියකින් කියනොත් නම් කෙවිතක් කරන් දක්කණ්ඩ වුණ ජනතාවක්. තමන් විහින් හිතලා බලන ජනතාවක් නෙවෙයි බහුතරයක් ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ලොකුවට කතා කරන රටන්නේ තිබුණා හෝ නැතා හෝ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ බහුතරයේ කැමැත්ත. බහුතරයේ කැමැත්තට යනකොට අපි කවුද කියන එකත් අමතක වෙනවා.
ඇත්තම කියන මං හොඳ කතාවක් කියන පුංචි කතාවක් මට විනාඩියක් දෙන්න මං පිටරටක ඉන්න වෙලාවේ මට එහෙදි හම්බ වෙනවා ශ්‍රී ලාංකිකෙක් ඒ රටේ අවුරුදු 30ක් හිටපු ඒ 30 තුල ලංකාවට ආවේ නැති මිනිහට මාව හම්බ වෙනවා හම්බෙලා මයෙන් අහනවා මං දැනගත්ත මිනිහා ටික හෙල්ලම් දාන්න හදන්නේ මාත් එක්ක කියලා කිංස්ලි ලංකාවට ආදරේද මගේ ෂණික උත්තරනේ ඔව් ඇයි ආදරේ අංකෝ මං උපන් රට මං ආදරේ ඊළඟට අහන තුන්වෙනි ප්‍රශ්නේ මොකද ආදරේ කරන්නේ මේ ප්‍රශ්නේදී මං හිර වුණා මං කල්පනා කළා මිනිහා මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා මං දේශපාලනය ගැන කිව්වොත් මිනිහා මට හිනාවි අධ්‍යාපනය ගැන කිව්වොත් මිනිහා මට හිනාවි සාරධර්ම ගැන කිව්වොත් සාරධර්ම අද නැති නිසා මිනිහා මට හිනාවි හැම පැත්තක් ගැනම හිතලා මං කිව්වා ලංකාවේ දේශගුණය නිසා මම ලංකාවට ආදරෙයි කියලා. මිනිහා හයියෙන් hina වෙලා කියනවා තමුසේ පුදුම කපටියෙක් කියලා. කතාව ඇත්ත. හරිද? ඕක නිසා මම උදාහරණයක් ගත්තේ අද මේ රටේ හොඳ අධ්‍යාපනයක් නැහැ. මගේ වාසනාවට මං ආව කලාවට. දැන් මෙහෙම. කෙනසේ කියන්නේ හොඳ අධ්‍යාපනයක් නැහැ කියලා ක්‍රමවත් විධිමත් අධ්‍යාපනයක් කම වර්ධනය කරන අධ්‍යාපනයක් නැහැ කියලාද? නැහැ. ඉතිහාසයේ හොඳට හදාරන ආයතනයක අධ්‍යාපනයක් නැත. අපේ ගමේ වෙන්න ඉතිහාසය හදාරන්න ඕනේද? මං හිතන්නේ ඉතින් අපේ ගම රැඳිලා තියෙන්නේ අර ජනක කිව්වා වගේ අපේ ඉතිහාසයත් එක්කනේ අපේ සංස්කෘතියත් එක්ක. අපිට සංස්කෘතියක් තිබුණා. අද සංස්කෘතියක් නැත. දැන් මෙහෙම එකක් තියෙනවා. මම දැන් ඔබට යෝජනා කරොත්. ඔව්. මේ අපේ කම නිසා අපේ කම ගැන අපි හිතන්න ගිය නිසා මේ රටේ ජනතාවගේ මේ රට දියුණුවට යන ගමනේ කිසියම් බාධාවන් තියනවා කිව්වොත් මම නිකන් කියනවා ඔබ එකඟද මම එකඟයි අපේ ගම ගැන හිතට අරගෙන ඒ පරණ අපේ ගමට අනුව වැඩ කරන්න ගිහිල්ලා කපටියන්ගේ ග්‍රහණයට අසු වෙලා තියෙන්නේ මම වෙන විදිහක කියන්නද එක වාක්‍යයකින් මම කියන්නම් කමල් ජනතාව රටක ජනතාවකට දැනුවත් වෙන්න ඌමනාවක් නැති තාක් කල් අය කියන්න රටක ජනතාවකට දැනුවත් වෙන්න උවමනාවක් නැති තාක්කල් ඔවුන්ව පාලනය කරනු ලබන්නේ කපටියන් විසිනි. මෙන්න මේකයි මේ රටේ සිද්ධ වෙන්නේ. මම දේශපාලනේ අදලා ගන්නව නෙවෙයි අපේ ගම ගැන කතා කරනකොට අපේ ගම තොරව කතා කරන්න බෑ. උස්ම ගන්න අපි දේශපාලන සත්වයෝ. අපේ ගම නැති කරලා දාලා දැන් අපේ තිබිච්ච පෞරුෂය අභිමානය නැත්තට නැති කරලා දාලා රවටීමේ කලාවක් ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී හරහා දැන් යන්නේ අපේ එකම අමතක කරලා යන වෙන මොකද්ද ගමන. ඔබ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන එක බොරුවක් කියලාද? මම ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. ඔකට මෙසල කියන්නම්. රයිට්? මගේ මොනවාදියද කියලා අහන්න එපා. ඒක පස්සේ මේ වැඩසටහනින් පස්සේ කියන්න මොනවාදියද කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ ශිෂ්ටාචාරයේ දියුණුවට පැමිණි රටක ප්‍රජාතන්ත්‍රවාදී විශිෂ්ටයි. උදාහරණයක් එංගලන්තය, මහා බ්‍රිතාන්‍ය. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ බහුතරය කැමත්ත වෙන විදියකින් කියනවා නම් බහුතරයක් රටක මෝඩ නම් බිහි වෙන්නේ මෝඩ ආණ්ඩු බහුතරයක් කුහක නම් බිහි වෙන්නේ කුහක ආණ්ඩු බහුතරයක් නොදනුවත් නම් බිහි වෙන්නේ වැඩකට නැති ආණ්ඩුවක් තමන්ව පාලනය කරගන්න පත් කරගන්න ආණ්ඩුව ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී අපේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේදී ආ බලනකොට මම දශක 6ක් ජීවත් වෙච්ච මිනිහෙක් පොඩි ගා ඉඳලා මැතිවරණ දැක්කා තාමත් මේ රැවටීමේ කලාව වඩා හොඳට බොරු කියන මිනිහා ආණ්ඩුවක් පිහිටවනවා. උතරින් නවත්තමු. මේ කිසි කිව්ව දේවල් එක්ක ඔබ මං හිතන්නේ එකඟ වෙනවද නැද්ද? නෑ බොහෝ දුරට එකඟ වෙන්න වෙනවා. මොකද මේ අද මේ රට පවතින ස්වභාවයන් එක්ක කල්පනා කරනකොට. දැන් ඔය අපේ කම කියලා මං අර මුලින් කිව්ව එකේ සුන්දර බවකුත් තියෙනවා. ඒක වගේම අතිශය භයානක බවක් තියෙනවා. මම කැමතියි මේකේ සුන්දරකම දැනගන්න ඉස්සෙල්ලා. ඔව් සුන්දරකම තමයි මේ අපේ තිබිච්ච මේ සංස්කෘතික ඒ දායාදයන් ටික නේද අපි හැදුණු වැඩුණු ක්‍රමවේදය අපි අනිකාට කරන මේ ආදර සංග්‍රහයන් නේද දැන් ඒක මේ අපේ ලාංකීයකම ශ්‍රී ලාංකිකකම ආගන්තුක සත්කාරය ඒව සමහරට ලෝකේ අනිත් රටවලද අපි මේ අද්දගීම් තියෙනවනේ ඒ අය අතර ටිකක් මේක තියෙනවා දැන් තියෙනවා නමුත් අපිට ඊට වඩා ඒක තියෙනවා ඒක මේ භූමියේ ස්වභාවයක් ඒක මේ අපේ දේශගුණික තත්ත්වයන් ඇතුලේ අපේ මේ අධ්‍යාපන ක්‍රමවේදයන් ඇතුලේ ඇතිවෙච්ච තත්ත්වයක් අපේ පරිසරයන් ගෙවල් වල ඇතිවෙච්ච පරිසරයන් ඇතුලේ ඉතින් මං හිතනවා ඒක හොඳ දෙයක් කාලාන්තරයක් තිස්සේ මේ රට කරවන ලද ඌ සහ කරමින් යන කණ්ඩායම් හරිද තමයි මේ අපේකම
ඉතාම කපටි විදියට පාවිච්චි කරලා ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා වැඩ කටයුතු කරන්න. ප්‍රවේශක් හැටියට ඒක ඇතිද නැත්නම් තව යන්නද? ඇති වෙයි වගේ. මොකද දැන් අපි මේව කතා කරනවා වගේම අපි කැමති මේ අපේ JNB සංගීත කණ්ඩායම දෙසටත් හැරෙන්න නේ. මොකද හිතන්නේ දැන් අපි කවුරුද? අතරේ
හොයනවා 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 මේ අපි කවුරුද අද අපේ මාතෘකාව අපේ කම දැන් කිංසි ලෝස් මහත්මයා බොහෝ විස්තර කිව්වා මේ ගැන දැන් අපි ඒ අතර වාරයේදී ජනක කුඹුකගේ දෙසටත් හැරෙන්න වෙනවා ජනක මේ අපි බොහොම ආඩම්බරයෙන් පොඩ ඔළුව උස්සගෙන එහෙම කියන කතාවන්නේ සිරි ලකදේ සිරි සැපදේ කියලා කියනවලයි ඔබට hinaන්නේ ඇයි hinaන්නේ නෑ අකුරු හරි ලස්සනයි ආ එලිසමේ හොඳයි සිරි ලකදේ සිරි සැපදේ නේද ඔව් ඒක අදට වළංගුද ඒක තමයි මම අහන්නේ ඔබේ ඒක තමයි මමත් අහන්නේ නෑ ඒක ඕනම තේරුම ප්‍රායෝගික තලයේ ඕන කෙනෙකුට තේරෙනවා නේද මේවා මේ මේ අර අපේ කම හරහා එන දේවල් ඒක ඒ යුගයට මේවා හරි දැන් අද යුගය මම ඒක අර ඉස්සල්ල කිව්වේ මේ දේශපාලකණින් විසින් හප කරපු යුගයක මේ කතන්දර ඔක්කොම අවලංගුයි හරි නික අපි ඊටාම සරල උදාහරණයක් ගන්නකෝ දැන් අපි තුන් දෙනාටම දරුවෝ ඉන්නවනේ මේ පොඩි දරුවව පාසල් ලැවන අවදිය ගන්න මේ අර කිරිසප්පයව හරි උප්පැන්න සාතිකේ හොරට හදනවා ඇඩ්‍රස් එක හොරට හදනවා සියලුම ඩොකියුමන්ට්ස් හොරට හදනවා හදලා දරුවට බොරුව උගන්වනවා මේ යෝද පියවරක් පණින්න යන්නේ අධ්‍යාපනයේ හරි බොරු උගන්වනවා පුතේ හෝ දුවේ ඔයා ගිහිල්ලා මෙන්න මේ ඇඩ්‍රස් එක කියන්න මොකද ඉස්කෝලේ ගුරුවරයා අහපු ගමන් පුතේ ඔයා කොහෙද ඉන්නේ කියලා දරුවා බොරු කියන්නේ නැහනේ නේද ඒක ඒ ඒ එතකොට දැන් මේ ලකේ සිරි සැපදේ තියනවාද දැන් මේ අධ්‍යාපන ක්‍රමයට පියමනින්න හදන දරුවට මේ පට්ට බොරු ටිකක් උගන්වලා මේ ඉස්කෝලේට යවනකොට දැන් කොහෙද සිරි සැපදේ දැන් ඇයි මෙහෙම වෙන්නේ කමල් මේකට මේ විශාල දේශපාලනික සහ ආර්ථික වටපිටාවක් අවශ්‍ය වෙනවා නැත්තම් අපි මේ මොන කතන්දර කිව්වත් හරි මේවා නිකන් සුන්දර වචන ටිකක් විතරයි අවසානයේ මේ සුන්දර වචන ටික ඉතා භයානක විදියට මේ රටේ දේශීයත්වය කරපින්නා ගන්නවා කියලා පෙන්눔 කරන මේ බොහොම තුච්ච විදියට මේ වචනමාලාව පාවිච්චි කරන දේශපාලකයන් ඔවුන්ගේ බලය සඳහා මේක පාවිච්චි කරනවා ජනක දැන් මෙහෙමයි එකම වගකීතු පිරිස දේශපාලනඥයින් පමණද රටේ ආර්ථික සහ මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ ඔයාද මමද කින්ස්ලි අයියද කවුද කරන්නේ ඔය දේශපාලනඥයෝ ඉතින් එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ එතනද තියෙන්නේ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ නමුත් අපි අතර ප්‍රශ්නයක් නැහැනේ අපි හරි ආදරෙයින් මේ රටට මේ සංස්කෘතියට අපේ දේශීයත්වයට අපි ආදරේ. හැබැයි ඒක කරපින්නගෙන ඒක අවලං විදිහට පාවිච්චි කරනවා නම් ඒක ගණිකා වෘත්තිය යොදවනවා නම් ඒක අතිශය භයානක තත්වයක්. මේක ලෝකෙ වෙන රටවල වෙන්නේ නැහනේ. අපේකම කරපින්න අපේකම උනුත් අපේකමට ආදරේ. ඒක තමයි උන් දිනුනු වෙලා තියෙන්නේ. අපිට දිනුනු වෙන්න බැරිත් ඒකයි. ඉතිහාසයේ කරපින්නාගෙන ඉතිහාසයේ වමාර වමාර අපි මේ මොකද්ද ගමනක් යනවා සදාකාලික එකතැනනේ. ඒකට මේ මිනිස්සු පලි නැහැ. මිනිස්සුන් එතනට පත් කරන්නේ මේ දේශපාලනේ විසින්. හරි? උගතුන්ට අපේ වර්තමාන දේශපාලනේ තරක් තියනවද? නිකන් හිතන්න උගතුන් කී දෙනෙක්ද මේ දේශපාලනය ඇතුළේ ඉන්නේ? අටපහස් නැති කී දෙනෙක් ඉන්නවද? මේ ප්‍රතිපත්ති සම්පාදනය කරන, මූල්‍ය ක්‍රමවේදයන් සකස් කරන මේ ආයතන ඇතුළේ? ඈ? ඒවට උපදෙස් දෙන්නේ? ඒ අපි අපේ ඡන්දයෙන් පත් කරලා යවන මිනිස්සු. නේද? අනේ ඒක තමයි මගේ තියෙන ගැටලු. දැන් මම කල්පනා කරනවා. දැන් එතකොට කමල් එතන සිරිසැප දෙනවද ලකට? නෑ. මේකයි. මම කියන්න හදන්නේ මේකයි. මම ඔබ දෙදෙනාගෙන් මේක ඒකට උත්තර බලපොරොත්තු කිංසි ඔබිනුත් බලපොරොත්තු වෙනවා. දැන් අපි කියනවා මේ උගතුන් කී දෙනාද ඔතන ඉන්නේ? අටපාස් අයනේ ඔතන ඉන්නේ. ඔය ඔක්කොම යවන්නේ කවුද? මේ කට්ටිය යවන්නේ ජනතාවනේ ජනතාව තමයි. නමුත් ජනතාව මුලා කරලානේ දෙන්නේ. මේ වසර ගණනාවක් තිස්සේ මේ ෆ්‍රේම් එක ඇතුලේ. ඈ? ජනතාව උගත් නැහැ. ඒක ජනතාවට දුස් කියන්න බෑ. ජනතාව උගත් නැහැ කියන්න බෑ. මිනිස්සුන්ට තේරෙනවා. කිසිම මොකද කියන්නේ? මම කියන්නේ කමල් ඉස්සල් ප්‍රශ්නයක් ඇහුවා මේකට වගේ කියන්න ඕනේ කවුද කියලා දේශපාලඥ හරියට හරි කිව්වා. නම්බර් 1 දේශපාලඥ වගේ කියන්න ඕනේ එදා ඉඳලා අද වෙනකම් පාලනය කරපු ඊළඟට ආගමික නායකයෝ සර්වාගමික නායකයෝ වගේ කියන්න ඕනේ. ඒගොල්ලෝ දේශපාලනය කරනවා මිසක් මිනිස්සු යහමකට හරවන එකක් මම දැකලා නැහැ. බලලෝභී බුදුහාමුදුරුවෝ යේසුස් වහන්සේ මමතුමා කියපු ධර්මයේ ෆිලොසොෆි එක දර්ශනය නෙවෙයි අද තියෙන ආගම් හැදිලා. ඒගොල්ලෝ වගේ කියන්න ඕනේ. gedara inna demopiyo වගේ කියන්න ඕනේ.
ඉස්කෝල වගේ කියන්න ඕනේ. ගුරුවරු වගේ කියන්න ඕනේ. මම ඒකට යමක් එකතු කළා. අනිත් එක ඔයා ඇහුවේ ප්‍රශ්නය ජනතාව නූගත්. සාක්ෂරතාවයේ 96% විතර තියෙනවානේ. ඔව් ආසියාතික රටවල් වලින් අපිට සාක්ෂරතාව කියන්න දැනෙන්න කමල් මෙතන තමයි ප්‍රශ්නේ. බුද්ධිය. බුද්ධිය. ඒගොල්ල හිත මේ රටේ කොටසක් හිතනවා අර ඉංග්‍රීසියෙන් කියනවා we are born to rule. අපි පාලනය කරන්න ඉපදිලා ඉන්නේ. ඔය දැන් ඉන්න අපෝ හැමිලා ටික හිතන්නේ අපි ඉපදිලා තින්නේ පාලනය කරන්න. එතකොට අපේ යටින් ඉන්න කට්ටිය හිතනවා අපි ඉපදිලා තින්නේ පාලනය වෙන්න. මෙතනයි වරද තියෙන්නේ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ දැනුවත් වෙන්න ජනතාවකට උමනාවක් තියෙන්නත් ඕනේ. ඒ එක්කම ජනක කිව්වා වගේ මේ අපිව ලක්ෂ කෝටි 20-20කටත් වැඩිය ඉන්න ජනතාව තෝරලා බේරලා අරින්න 225 අපි හොරට තෝරනවාද මේ සියල්ලටම හැම කරුණම කතා කරොත් අද රටේ ඕනෑම දේ අපේ කම්පමණක් නෑ වෙන ඕනම දෙයක් කතා කරොත් අවසානයේ ඒ පාර කැපෙන්නේ දියවන්නාවට අර 225ට ඒක සාධාරණද අතිශය සාධාරණයි දේශපාලනයෙන් තොරව කිසිම දෙයක් නැහැ කමල් දේශපාලනය සහ දේශපාලනඥ කියලා දෙන්නේ හරි දෙකක්නේ දේශපාලඥයානේ මේ දේශපාලනය ක්‍රියාත්මක කරනවා දැන් මේ රටේ බිහි වෙලා තියෙන මේ 1948 නිදහස ලැබපු දවස් කාලේ ඉඳන්ම හරියන අය නෙමෙයිද නෑ හරියන මිනිස්සුත් මේක ඇතුලේ හිටියා බහුතරයක් හිටියේ ඒ නිවැරදි යම් දැක්මක් සහිත මිනිස්සුන්ටත් මේක ක්‍රියාත්මක කරන්න නොදෙන බහුතරයක් තමයි ඒ හරහා හිටියේ. හරි? දැන් මම හොඳටම දන්නවා සමහර ආචාර්ය මහාචාර්යවරු ඉදිරිපත් වෙනවා ඡන්දවලට. ඡන්දෙන් පරාද. ඒ පළාතේ සිටින නූගත්ම මිනිහට මිනිස්සු වැඩිම මනාප ප්‍රමාණයක් දීලා ඔව්ව තල්ලු කරනවා අතනට. ඉතින් ඒක තමයි මම අහන්නේ මේක. ජනතාව වැරද්දක් නෙමෙයිද? මේක ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ජනතාවට දොස් කියන්න බෑ. මේක කාලාන්තරයක් තිස්සේ අපිව ගෝත්‍රික තැනකට තල්ලු කරලා තියෙන්නේ. ඒක අදහස් වලින් ඈ මේ වගේ මතවාද වලින් මේ අපේකම් අපේ ඉතිහාසයේ මේ පාරම්බාමින් ඈ දේශීයත්වයේ කියන එකට මේ වෙන වෙන සලුපිලි අන්දලා හරි අපිව ලෝකයෙන් උදකලා කළා. ගෙනියට ගෙනිච්ච ගමනක ප්‍රතිඵලය තමයි අපි මේ අද භුක්ති විඳින්නේ. හරි ඒ මොකද ඒ මිනිස්සුන්ගේ මෝඩයෝ කරන තරමටම පාලකයාට පහසුයි ඔවුන්ගේ කටයුතු ටික පහසුවෙන් කරගෙන යන්න. නෑ දැන් අපි දැන් ඔය දැන් අපි ඔය දේශපාලනයෙන් පොඩ්ඩක් ආපහු පල්හාට බැස්සොත් ඒ කියන්නේ අපි මුල් වලට ආවෝ කින්ස්ලි අපි පටන් ගත්තේ මුල් කතා වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් අපි සමහර වෙලාවට කියනවා දැන් ගමේ ඉඳලා කොළඹාවට පස්සේ කොළඹ රැකියාවල් කරලා බොහොම හොඳ තත්ත්වයන් වලට ආවට පස්සේ ගමේගේ විකුණන්න නැද්ද කියලා අහුවාම සමහර අය කියනවා එතනනේ අපේ මුල් තියෙන්නේ. ඒක නිසා ඒ ගමේගේ විකුණලා මේ ඉන්න බෑ. ඌක මේ ජරා ජීර්ණ වෙවි ගියත් ඔය ගේ එහෙම තිබිච්චාවේ. මේ අපේකම කියලා ඌකට කියන්නේ. නෑ ඒක අපේකම නෙමෙයි අපේ රූට්ස් වලින් අපිට ලැබිච්ච දේ. ඒකයි මං කියන්නේ. අර කවුරුත් ඒක උගන්වන්න ඕනේ නෑ. මිනිස්සුන්ට සවිඥානිකව මේක දැනෙන්න ගන්න. හරි ජනක. ඒක තමයි කියන්නේ ඒ ගමේගේ විකුණන්න එපා කියලා. අපි එතනට ආදරේ. ඒ ආදරේකම තියෙන්නේ අපි රටට ආදරේ කවුරුත් මේ රටට ආදරේ නැති මිනිස්සු නෑ මෙතන. Thank you.
අපේ කම ගැන තමයි අපි මේ කතා කර කර ඉන්නේ. කින්සි ලොස් සහ ජනක කුඹුකගේ සමග දෙදෙනා බොහොම බරසාර කරුණු කීපයක්ම ගෙන හර පෑවා මීට ඉස්සෙල්ලා මේ විරාමයට ඉස්සෙල්ලා වෙලාවේදී. අපි දැන් මේ 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 කාල පරාසය තුළදී ඉතා ඈත ගමක උපන්න කෙනෙකුට ඉංගලන්තය කියලා ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා කියමුකෝ. මේ මනුස්සයා මේ මුල් අරන් යනවාද? මේ මුල් අරන් ගියොත් ඒ මනුස්සයාට ඉංගලන්තේ පැලවෙන්න පුළුවන්ද? මුල් හොඳට පැලපදියම් වෙන තරමටම අපේ ශ්‍රී ලාංකිකකම අපි ගැන ඒක පැලපදියම් වෙනවා. අපිව මේ වාර්ගික කතන්දර හරහා බෙදුවත් එක්කම අපි සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදුණා මිසක් බර්ගර් කියලා වෙන් වුණා මිසක් අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ජාතියක් හැටියට අපේ මේ 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 රූට්ස් වල අනන්‍ය බව තහවුරුනේ නැහැ. ඒක ජනගත කළේ නැහැ. හරි, ආගමික වශයෙන් බෙදුණා, වාර්ගික වශයෙන් බෙදුණා. නමුත් ශ්‍රී ලාංකිකයෝ කියන එක අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. දෙමළ පුරවැසියාද, මුස්ලිම් ජාතිකයද, සිංහල ජාතිකයද, බර්ගර් ජාතිකයද, මේ ඔක්කොම මේ රට ඇතුළේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. දැන් අපි කැනඩාවට ගියොත් කැනඩාවේ ජීවත් වෙනවානේ වාර්ගික කොටස් 50 ගාණක් විතර. හැබැයි ඔක්කොම කැනේඩියන්ස්ලා. ඔව්, ඒකයි. හරි. ඒතර උන් කොහේ ගියත් දැන් කැනඩාව ඇතුළේ ශ්‍රී ලාංකිකයෝ බහුතරයක් ජීවත් වෙනවා. ඇමරිකාවේ ජීවත් වෙනවා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා, යුරෝපේ පුරාම ජීවත් වෙනවා. කොහේ ගියත් අර මුල ගලවන්න බෑ කම. මුල එතනමයි, මුල මෙතනමයි. පදිංචි වෙන්න පුළුවන්. නමුත් මුල මෙතන. මුල මුල අතාරින්න බෑ. ඕකේ. දැන් අපිට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේ 5000කට බුදුවන්ට දේවේනේ බත්මුකේ පාද ගන්න අවසර දුන්න මැනවී කියන රැවුල්ල කපන්න අවසර ඉල්ලපු යුගයකුත් තිබුණානේ. ගස් ගල් වැඳපු යුගයකුත් තිබුණානේ. මතක තබා ගන්න ඕනේ අපි ජීවත් වෙන්නේ 21 වෙනි සතවර්ෂයේ මුල් භාගයේ. නමුත් අපි තාම රොඩී කුල නීච බන්ධන වලට ලව් කරනවා. ලව් කරනවා. හරිද? ඒව අපේ පාලකියොත් කරනවා. ඈ කන්‍යාව ලවා කිරිකල නාව ගන්න ඒවත් කරා. හරිද? ඒක අපේ කම නෙමෙයිද? නෑ නෑ අපේ නෑ ඒක අපේ කම නෙවෙයි. ඒක මම කියන්න යන්නේ. ඒක අපේ කම නෙවෙයි. මෝඩකම මෝඩකමයි. මෝඩකමයි අපේ කමයි දෙක. හරිද? හරි කියන්න කියන්න. ඒක නිසා මේ 21 වෙනි සතවර්ෂයට අවිලා තියෙන අපි එංගලන්තෙන් මම තාටිකින් යනවා පොඩ්ඩක් ඉන්න. ඊට කලින් අපි බේරා ගන්න ඕනේ අද දවසේ අපි රැකගෙන අගය කළ යුතු දේවල් මොනවද ඉතිහාසයේ තියෙන්නේ. නිකන් ගොම් මැට්ටෝ වගේ ඉතිහාසයෙන් ටෙලිනාට්‍ය හදන එක නෙවෙයි. අපි කරන්න ඕනේ ඉතිහාසය උගන්නලා මේ ඉතිහාසයෙන් ගත යුතු නියම පාඩම් තෝරා බෙලාගෙන පෙරලා ගන්න. මිත්‍යා වයින් කරන්න. හන්දේ හාවැන්ද කියන තැන අපි ඉන්න ඕනේ නෑනේ අද. ඒ වයින් කරන්න. ඒවා මේ මේ භක්තිය වඩවන්න කියපුවා බුදුහාමුදුරු කියපුවා නෙවෙයි. ඒක නිසා බුද්දිස් ෆිලොසොෆි එක හොයන්න. ක්‍රයිස්ට්ගේ ෆිලොසොෆි එක හොයන්න. බුද්දිස් ෆිලොසොෆි එක හොයනවා කින්ස්ලි අයියා මේ සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු හොයන්නෙම නැත්තේ හාමුදුරු. ආගමික නායකයෝ හොයන්නේ නැත්තේ. අන්න එතනයි වරද තියෙන්නේ. ඒක නෙමෙයි කීප දෙනෙක් හොයනවා. බහුතරයක් ඒක හොයන්නේ. හොයන්නේ. ඒක නිසා බෞද්ධ සාහිත්‍ය දේශනා කර කර යනවා. මම හිතන්නේ කතෝලික සභාවත් එහෙමයි. ඔව්. ඉතින් ඒක නිසා දැන් එහෙම පූජකවරුත් ඉන්නවා මමත් කිතුණුවේ කිස්සුස් වහන්සේව පැත්තකින් තියලා වෙන මොකද්ද යන්නේකුත් තියෙනවා. නමුත් අපි හොයන්න ඕනි ගැඹුර සත්‍ය. සත්‍ය මොකද්ද කියලා ඉතිහාසයෙන් අපිට තෝරලා බේරලා ටිකක් ගන්න පුළුවන් අදට ගැළපෙන ඒවා. ඒක අපේ කමට තියාගෙන මිත්‍යාව අයින් කරලා ඊට පස්සේ අපි යනවා එංගලන්තයට. එංගලන්තයට යා යුත්තේ පරිසුද්ධ ගියාගෙන නෙවෙයි. මං හොඳ උදාහරණයක් කියන්න. මං ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා මැච් එකක් බලනවා ඕවල් එකේ අවුරුදු ගානකට කලින්. මයිකල් ස්ලේට කියන ඔබ ක්‍රිකට් ගැන දන්නේ ද කියන්නේ එක්කෙනා ෆීල් කරනවා. අපි එක්කෙනෙක් අඩෝ ස්ලේට අඩෝ ස්ලේට කිව්වා. අර මොනසෙයා හැරිලා බැලුවා නම කියන හින්දා. තෝ පරසුද්දා. තෝ අපියෝ කෑවා. ඕස්ට්‍රේලියන් ජාතිකු මෙහෙ ආවෙත් නෑ. ඔන්න ඔය මානසිකත්වය අයින් කරන්න ඕනේ. වෙන රටකට ගිහිල්ලා ශ්‍රී ලංකාව ගැන කිව්වම අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සෞන්දර්ය. ශ්‍රී ලංකාව කොයි තරම් ලස්සන රටක්ද නේ. අපි මෙන්න මේ දර්ශනේ බලමු. මේ බලලා ඉවර වෙලා අපි ඒ ගැන කතා කරන්නත් ඒ ගැන කියන්නේ දර්ශනේ ගැන නෙමෙයි. ඒ ඒකෙන් බිහිවන දේ ගැන අපි කතා කරමු.
දැන් ඒ දැන් අපි ඕන තැනක මේ ගැන නම් කතා කරනවා. නමුත් දැන් මේ පරිසරයේ ජීවත් වෙන මෙවන් වූ සුන්දර පරිසරයක ජීවත් වෙන අපේ ජනතාවට ඔවුන්ගේ චින්තනයේ ඔවුන් හිතන හැටියේ විදිහේ ඒ සුන්දරත්වය නැත්තේ ඇයි? ඒක මම හිතන්නේ කමල් මං කමල් නැද්ද කිව්වේ මගේ අදහස නිකන් ඉස්සලා ගිහින්. ඔව් කියන්න. මේ මම හිතන්නේ ඒක අපේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇතුළේ තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට අපේ වටිනාකම් අපේ හරවත්කම් සංස්කෘතික දායාදයන් ඒවා නිකන් සරලව උහි යනවා. නමුත් මේවා කොහොමද අපි ලෝකයට බද්ධ කරන්න කියන මං හිතන්නේ තැන අපි නැහැ. නේද? ඒවා නිකන් ඒවා පුරාජේරු දොඩමින් ගත කරනවා ඇරෙන්න එහෙම එකක් නැහැ කියලායි මට හිතෙන්නේ. හැම මීහා තුලම නමුත් මේකේ තියෙන සුඳුරු බව තියෙනවා. ඔවුන්ගේ ඇතුළාන්තයේ මේක තියෙනවා. නමුත් මේක කොහොමද අපි එළියට ගෙනල්ලා මේක ලෝකයේත් එක්ක බද්ධ කරලා අපි මේක අපේ රට දියුණු කරන්නේ කියන තැන. මේක තාක්ෂණය සමග බද්ධ කරගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම. අපි ඉස්කෝලේ යන කාලේ කමල් අපිට රචනාවක් ලියන්න කිව්වහම අපි ලියන්නේ තේරබර් පුල් ගැන. ඈ දැන් ලියන්න පුළුවන් ද දරුවන්ට තේරබර් පුල් ගැන? මේක කෘෂි ආර්ථිකයක් තිබුණු රටක් ඊනියා විදියට කාර්මිකත්වයේ ගේන්න ගිහලා කෘෂිකර්මී නැති කරලා දාලා තියෙනවා. ඒකත් තියෙන්න ඕනේ. කාර්මික දියුණුවත් ඇති වෙන්න ඕනේ. අනේ ඔය කොතනින් ගියත් අර මැක්කගේ කතාවේ එනවා වගේ අපි කැරකිලා කැරකිලා දියවන්නාට එනවා. හරිද? අර ජනක කිව්වා වගේ ඊටම වටිනා මම කන් නැතුව මගේ බත්පත අනිත් එක්කිනාට දෙන යුගයක් තිබුණා. දැන් එතනින් වෙනස් වෙලා. මිනිස්සුන් එතනට ගෙනල්ලා තියෙන්නේ කවුද? නෑ තාමත් ඒක නැත්තේ නෑ. දැන් අපු පමණකට තියෙනවා. අපි ඒක දැක්කනේ. නේද? තමන්ගේ බත්පත ගෙනල්ලා මිනිස්සු දුන්නා. දුන්නා. දැන් අලුතෙන් හිතන අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් ලෝකයේ දකින නේද? ලෝකයේත් එක්ක යාවත්කාලීන වෙන. අන්න එහෙම කණ්ඩායමක් ඇතුලේ මේ ප්‍රතිපත්ති සකස් වෙනවා නම් අපේකම කියන වටිනාකම් ඇතුලේ. නේද? එතකොට අපිට පුළුවන් වෙනවා මේ රටේ විනය හදන්න. මේ රටේ නීතිය සම්පාදනය කරන්න. ඔයාට එක නීතියකුත් මට එක නීතියකුත් තියෙනකොට අර කොම මේ කට්ටියම නීතිය කඩනවා. ඔව්. හරි. දැන් වෙන ලෝකේ දියුණු රටවල් වල එහෙම නැහැනේ. නේද? කාටත් එකයි. කාටත් එකයි. ටෝනි බ්ලෙයා ඒ කාලේ එංගලන්තේ මේ කියන්නේ ඉන්න කාලේ එයාගේ වයිෆ් කෝච්චිය ගිහිල්ලා හුණා ටිකට් එක නැතුව. අනිවාර්යෙන් ෆයින් කළා. ඔව්. මේ බ්ලෙයාගේ වයිෆ් කියලා බැලුවේ නැහැ. හරි. එහෙමනම් අපේකම වැරද්දක් නෙවෙයි. අපේකම හරියට තියෙනවා නම් ඒක හරියාකාරව යොදා ගන්නවා නම් අපේ කමෙන් කළ හැකි දේ බොහෝයි 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 ඒ සුන්දරයි. හොඳයි අපි විරාමයකට ගිහිල්ලා යමු. දැන් ජනක අපි මේ වැඩසටහනේ අවසන් භාගයේ කරා හෙමින් හෙමින් ඇවිල්ලා ඒ අතරවාරයේ ඔබ දෙදෙනා ඉතාමත්ම සාරවත් කරුණු කීපයක්ම කතා කරා පිටසන. තවත් මොකද්ද කියන්න තියෙනවා කිව්වා. නෑ මම මේ පහුගිය කාලාන්තරයක් පුරා මේ දැකපු කතන්දරයක් කියන්නේ මේ ගොඩක්ම අපේ රටේ මේ ඔය අපේකම දේශීයත්වය ගැන කතා කරන අය මේ සුදු රෙද්ද බැනීම අඳින අයනේ. හරි. ඒක ඇන්දට අපේකම පිහිටන්නේ නෑ. හරි. ඒක ඇඳලා කතා කරන දේ මේ වචන විසිකලාට අපේකම පිහිටන්නේ නැහැ. ක්‍රියාවයි තියෙන්න ඕනේ. ඒ වගේම මේ ටයි කෝට් එක ඇඳට අපේකම නැති වෙන්නෙත් නැහැ. හරි. නමුත් ජනතාව අඳලා තියෙනවා අපේකම රකින්න නම් මේ රෙද්ද බැනියම ඇඳලා නැෂනල් එක ගාලා එහෙම එන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. ඒක අමු මිත්‍යාවක්. අමු බොරුවක්. සුදු පිරුවටේම උන්නේ නැහැ. සුදු පිරුවටේ උන්නේ නැහැ අපේ කමට. හරි? අපේ කමට පාට නැහැ. හරිද කමල්? පට්ට හොරු ටිකක් දැන් මේ අපේ කම තලු මරමර මේක ඇතුලේ ගමන් කරනවා ඔවුන්ගේ අරමුණු දෙසා. ඒකයි තියෙන ඛේදවාචකේ. එහෙසි මම කමති කාරණා දෙකක් ගැන කතා කරන්න කමල් අර ඉස්සල්ලා මම කිව්ව නේද මේ රටේ මේ අපේ කම නැති වෙන්න දේශපාලඥයෝ පමණක් නෙවෙයි ගුරුවරු ආගමික නායකයන් දෙමෝපියන් සිය ලේකම් මං කැමති කලාකරුවන් කියන අය ගැනත් හඳාන් කරන්න. අනේ දෙයි හාමුදුරුන්නේ මේ රටට 11ක්වත් සැබෑ කලාකරුවෝ හිටියා නම් මේ රටට මෙහෙම වෙන්නේ නැත. කලාව පරිහරණය කරන එවුන් මිසක් වචනේ පරිසමාප්තයෙන්
කලාකරුවා කියන්නේ දිවසිවරෙක් වගේ මිනිහෙක්. මිනිසුන්ගේ හදවත අඳුරන මිනිහෙක්, ආදරයෙන් පිරුණු මිනිසෙකුට, එවන් මිනිසෙකුට පුළුවන් මේ සමාජයට මඟ පෙන්වන්න. දැන් ඔබ ඔහොම කියනකොට ඔය ඔක්කොටම අපිත් අයිති. ඔව්. කුලකේටම අයිති. ඔව් අයිති. නමත් අයිති. ජනගත අයිති. ඔයත් අයිති. නමුත් මේකයි තියෙන්නේ. සැබෑ කලාව මෙන්න මේ දෙක ගැන මම කතා කරා. කලාව පරිහරණය කරන එක වෙනම කතන්දරයක්. කලාව පාවිච්චි කරන අයට නෙවෙයි කලාකරුවෝ කියන්නේ. ඒ කියන්නේ ශිල්පියෝ සහ කලාකරුවෝ කියන්නේ දෙකක්. දැන් ජනක ශිල්පියද කලාකරුවද? මම කලාකරුවෙක් තැනට ගොඩ නැගිලා නෑ කමල්. හෙන්ස්ලි මං ඔබවත් තමයි දන්නේ. ඔව්. මං කලාකරුවෙක්ද නැද්ද කියලා මගේ ඉතිහාසය කියලා කියන්න ඕනේ ඔයා මන්නේ. හරි. ඒක මේ බලන් ඉන්න අය තීරණය කරයි මම කලාකරුවෙක්ද නැද්ද කියලා. හැබැයි මගේ උත්සාහයක් තියෙනවා තරුණ අවදියේ පටන්. කලාව තේරුම් අරගෙන කලාව ජන ජීවිතයට අත්වලක් වෙන දෙයක්. අද දවසේ මේක අච්චාරුවක් වෙලා තිබුණාට හරි පැහැදිලිවම ලස්සන කලාවල් තිබුණ රටක් අර සංස්කෘතිය කියන එක ඒවා තිබ්බා. අද අපි මොනවද කරන්න කියන එක මේ වෙලාවේ කතා කළ යුතු නෑ. ඔබත් දන්නව හැමෝම දන්නවා. මං කියන්නේ කලාකරුවෝ යම් කිසි වගකීමක් දරන්න ඕනේ මේ අපේ ගම රැකගන්න. අනිවාර්යයෙන්ම. දැන් අපි මං හිතන්නේ දැන් සෑහෙන වෙලාවක් තිස්සේ මේ අපේ ගම සිය රටදේ සිරිස් සැපදේ වැනි මාතෘකා ඔස්සේ බොහෝ දේවල් කතා කරා. ඔබ දෙදෙනා කතා කරපු මතයන් දෙක ඔබ දෙදෙනාගේ පුද්ගලික මතයන්. අනිවාර්යයෙන්. ඒ පුද්ගලික මතයන් කොයි ආකාරයට මේ බලාගෙන ඉන්න ඔබ පිළිගන්නවද නැද්ද කියන එක ඔබේ දෙයක්. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. හැබැයි කොහොම වුණත් බොහොම ඉතමත් මම කැමතියි මේ වගේ සාකච්ඡාවල් බොහොම පුදුජී ආරාධනය කරන්නත් කැමතියි. මේ වැඩසටහන බලනවා නම් දේවාලත් නියෝ ඒකට අවසරද? ඔකේ. ඒ කියන්නේ දැන් අපි මුකුත් නැහැ, මුකුත් නැති අයනේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. දේශපාලන සත්‍යෝ. අනේ ඔබතුමාලට මොලේ කියන එක අංශු මාත්‍රයක්වත් තියෙනව නම් මේ වැඩසටහන දැක්කොත් අපි කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හිතන්න කියලා. හිතන්නත් මොලයක් තියෙන්න බෑ. හරි. ඔන්න කෙන්සේ තියෙන ඔතන මේ හෙඩ්ෆෝන්ස් දෙක. ඔව්. ඔන්න ওই දෙක දැන් දාගන්න. ඔව්. දාගත්තට පස්සේ බලන්න දාගන්නකෝ. හොඳයි නේද? මේ බලන්න අපිට පොඩි මේ දැන් මොකද ඇහෙන්නේ? ගීතයක් දැනෙන්නේ. දැන් මොකද ඇහෙනවද? මොකද තත්ත්වේ? මොකද්ද දැන් ඇහෙන්නේ? ගීතයක් දැනෙන්නේ. මොකද්ද ඇහෙන්නේ කියලා කියන්නේ කියලා. සින්දුවක් ඇහෙනවා. සින්දුවක්. මොකක්ද දන්නේ සින්දුව? හඬන්න එපා දැන්. ළඟින් සිටින්න. දැන් ජනක ගලවන්න බෑ. මේ ජනක ඔච්චර යාළුව වෙලා අනේ මම hina වෙන්නේ නැහැ කිව්වාගේ ඔයාගේ මෙම්බෙකට. ඒක ඇහුන්නේ නැහැ. දැන් ජනක hina වෙනවා. ඔයාගේ මෙවෙට ජනක hina වෙනවා. ජනක hina වෙනවා. ඕ අන්න හරි. ජනක මොන හරි අහන්න ඉතින් නැත්නම් නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ. හරි. මාව ඇහෙනවද? මාව ඇහෙනවද? ඔය ඇහෙනව ඇහෙනව ඇහෙනව. හොඳයි හොඳයි එනවා හොඳයි. ඇහෙනව හොඳයි. දැන් බය දින්නේ ඊළඟට ඔයාට එන්නේ නැහැ. දැන් මං සාමාන්‍යයෙන් ගේම් වලට බයයි. මම ගේම් වලට බයයි. ඒක නම් ඇහුන්නේ නෑ මට. නික කියන්න බැරිද හිතන්න බැරිද මොකද්ද කිව්වේ කියලා? ඔයා මොනවද කිව්වේ කියලා අහන්න කියලා එයා කියන්නේ. ඔය මොකද ඔච්චර සද්ද? දැන් ඉතින් හොඳට කතා කරන්න. තව ටිකක් වෙලා මේක ඇහුවොත් මට සදහටම කන් ඇහෙන්නේ නැතු වෙයි. නෑ මං අහන්නේ ඇයි ඔච්චර සද්දේට කතා කරන්නේ කියලා. හරි සද්දයි. ඔව්. ඔව්. හොඳයි. තව ටිකක් වෙලා හිටියනම් ආක තමයි වෙන්නේ. අපි එහෙනම් ඕක ජනකට මා හුවමාරු කරලා දෙමු. මට තියානි සංසෙම් වෙයි. දැන් ඇහෙනවද ජනක? ඔයාව ඇහෙනවා. මාව ඇහෙනවද? ඔක ඒ ඔය සද්දයක් නැතුව තිබ්බනම් හොඳයි වගේ කියලා හිතනවා නේද? නමුත් එහෙම වෙන්නේ නැහැ නේ. දැන් ඔන්න කොහොමද දන්නේ තත්ත්වේ? දැන් මං කියන්නේ ජනකට ඇහෙනවද? මම කියන දේ ඇහෙනවද කියලා? ඔව් ඔව් ඒක ඔයාලට ඇහුණා. ඔයාලට ගොඩක් සද්දද? නෑ 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 මං අහන්නේ මේ ජනක. හරි ජනක. ඔයා කොහෙද ඉන්නේ? ඈ බඩු එන්නේ. මම කියන්නේ ඔයාලට තේරෙන්නෙම නැද්ද? මම කියන දේ ඔයාලට තේරෙන්නෙම නැද්ද කියලා? ඔය තේරෙන්නේ? ඔය ඇහෙන්නේ? ඔයාලට හොඳට තේරෙන්නේ? ඒකනේ. කොහෙද ඉන්නේ?
කොහෙද ඉන්නේ? ආ විසෝ ඇන්නේ. මේ බොරු වනේ කරන්නේ. ඔය සින්දු දාලා නැද්ද දන්නේ? ඔය ඇහෙන්නේ බොරු කරන්න කිව්වා. ආ හොඳයි. හොඳයි සෑහෙන හොඳයි. දැන් ඒ කියන්නේ මං කියන දේ ඔයාලට ඇහෙනවනේ. දැන් ඇතිනේ. කන පැලෙනවා. නෑ තව චුට්ටක් තාගෙන ඉන්නවද? තව චුට්ටක් අපිට පොඩි එහෙම ඌමනාවකුත් තියෙනවා කන පලන්න. ඒක අපේ ගම ඇහෙන්නේ නැතුව යනවා. අපිට ඌමනාවක් තියෙනවා වාගේ කන පලන්න. හරි. හොඳයි. බොහොම සුති දෙන්නම තාමත් බොහොමින් මේ විදිහට කතා කරේ. නෑ 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 පොඩ්ඩක් පාල් නැතුව. රජුලංගි විසෝ යන්ත්‍රය වගේ අපිත් ඇය ගාලා කතා කරේ. අන්ද්‍රේගේ විසෝයි. හරි. මම හිතන්නේ අද වැඩසටහන සඳහා සහභාගී වුණු අපේ කින්ස්ලි ලෝස් ප්‍රවීණ කලාකරුවා සහ ජනක කුඹුකගේ ප්‍රවීණ කලාකරුවා දෙදෙනාම ඔවුන්ගේ ඉතාමත්ම හදවතින්ම මේ සාකච්ඡාව සඳහා සහභාගී වුණා. ඒ පිළිබඳව අපි බොහෝ ස්තුතිවන්ත වෙනවා ඔබ දෙදෙනාටම. මොකද අපේ ප්‍රේක්ෂකීන් ඔබ වැනි කලාකරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ කියන්නේ නිකන් ආවට ගියාට ඔබ කෑවද බිව්වද ඔබ කෑව බීපු ආකාරය. ගැහණු පිරිමි මල් පළතුරු නැතුව නේද? සත්තු ගං. ඒක ඒ කතාව නොමැතිව කිසියම් ආකාරයක අපේ කලාකරුවන් කොයිතරම් බුද්ධිමත්ද, අපි සමග සිටින කලාකරුවන් කොයිතරම් දේවල් බුද්ධිමත්ව බලනවාද, ඔවුන්ගේ ඇහැ කොයි ආකාරයේද, ඔවුන්ගේ මනස කොයි ආකාරයේද කියන එක මේ වැඩසටහනින් ඔබට තේරුම් ගන්නට පුළුවන් වේවි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට සහභාගී වුණාට. අපි යලිත් ලබන සතියේ මෙවැනිම ආදරණීය කලාකරුවන් දෙදෙනෙක් සමග රියැලිටි පේන හැටි බලමු. ඒ වගේම කමල් ඔබටත් සියලු දෙනාටමත් බොහොම ස්තුතියි මේ වගේ සාරගර්භ වැඩසටහනකට ආරාධනා කිරීම ගැන. අනිවාර්යයෙන් මට කියන්න තියෙන්නේ එයි.